මෙච්චර වැඩ කරන අපේ විරුවා මේ බලන්න no takers for finance portfolio as time rounds out to leave for IMF. Where is the finance minister? You can't appoint a finance minister. And මෙහෙම බියගුළු තත්ත්වයට පත්වල දින ජනාධිපතිතුමෙත් තියාගෙන තමන්ගේ ගේ වටලනකොට මීට පෙර හිරුණිකා මන්ත්‍රීතුමියත් කණ්ඩායමත් වටලනකොටත් දැන හිටියේ නෑ. ඊට පස්සේ තවත් මේ තරුණ පිරිසක් වැටලලා මේ මහා කාලුගෝට්ටියක් ඇති වෙනකොටත් දැන හිටියේ නෑ. නමුත් අන්න නානක්කයි ඒ දර ආරක්ෂා කරන්න නම් අන්න බට පිරිස ගෙනත් ඇවිත් තියාගන්නවා. එවැනි ජනාධිපතිතුමෙක් ලැජ්ජයි අපිට. ඉතින් මේකයි ජනතාව කියන්නේ වගකීම් බාරගන්න බැරි ජනාධිපතිවරු ඉන්නවා නම් ඉල්ලාස්තුල යන්න. දැන් මේ අපිට මේ සභාගර්භයේ දැන් අපිට මුදල් ඇමතිතුමෙක් පත් කරගන්න බැරි ජනාධිපතිතුමෙක් ඉඳගෙන එතුමා දැන් ඇවිල්ලා මෙතන බෝඩ චූන්නයක් ගන්න උද්දේශනයක් ගන්නවා මන්ත්‍රීවරුන් ඔක්කොම තියාගෙන. මොකද අපේ මන්ත්‍රීවරු ඔක්කොම දැන් පිට විරෝධ 155ක අපි දැන් විරෝධතා කරගෙන ඉන්න වෙලාවක ඒ වෙලාව බලලා එතුමා මෙහාට ගෙනව නැත්තම් ප්‍රතිචාර ලැබෙනව මේ පැත්තෙනුත් ඕකට ඒකයි වුනේ. ඉතින් ඒක එහෙම තියමු. නමුත් ඉතින් අම වැඩිදුරට මේවා අදින්න යන්නේ නැහැ. නමුත් මේක මං කිව්ව හැටියට නොහැකියාවේ පාපොච්චාරණය දැන් කරන්නේ. ඉතින් මේ නොහැකියාව පිළිබඳව අපි මොකද කරේ මෙතෙක් කල්? සම්පූර්ණයෙන්ම මේ මිත්‍යා දෘෂ්ටික තීන්දුව ගත්තේ හැම වෙලේම. හැම වෙලේම කවුරු හරි රිද්දවන්න පුළුවන්ද? මේ රටේ සුළු ජාතින් රිද්දවන්න පුළුවන්ද? ඒ වගේ රිද්දවන තීන්දුව ගත්තා නේද? ගන්නකොට අලි සබ්‍රි මැතිතුමන්ල වගේ අය ඒගොල්ලන්ගේ අදෝනාව ගැන බැලුවද? ඇහුවද? ඇහුම් ගන් දුන්නා. එදුමාත් ඇවිල්ලාද විශාල අදෝනාවක් විශාල පාපොච්චාරණය කරනවා. නමුත් එහෙම කරලා තේරුමක් නැහැ. මේ සභාගර්භයෙන් පිට තියෙන යථාර්ථය තේරුම් ගන්න මේ එකිනෙකනට දැන් ප්‍රචණ්ඩත්වය ඇතිකරන්න යනවායි කියලා අනුර කුමාර දිසානායක මැතිතුමාට ඇංගලි දික් කරලා හරියන්නේ නැහැ. ඔබතුමන්ලා ආණ්ඩු බලය ගත්තෙත් ඒ ප්‍රචණ්ඩත්වය හරහා. මතක තියාගන්න. අම්පාරේ වඳකොත්තු වලින් පටන් අරගෙන කුරුණෑගලේ වඳ දොස්තර ඇතිකරගෙන ඇතිකරපු මේ ප්‍රචණ්ඩත්වය ගැන දැන් අමතකද? ඒව තියාගෙන ඇවිල්ලා මෙතන අපිට පොරවාඩම් කියන්නේ ඉන්නපා. නමුත් දැන් වගකීම් පැහැර හැරෙන තත්වයකට මේ ආණ්ඩුව ඇවිල්ලා තිබෙනවා.